सुद्धोधन राजतुमा मे राहुल कुमारी अदर बलागिन हिटिया हेब हिटियाट राहुल कुमारी आवेने एक सुद्धोधन राजतुमा गिया नीग्रोदा रामेट राहुल कुमारी आगन दिए पांसलट गिया गिहिल्ला गियाम देंगोन सुद्धोधन राजतुमाट हरियट दुख हितुन मुकद राहुल कुमारी अव पुंजे आमुद्रु नमक बावट पात्कल इन्नवा महान करला इन्नवा सुद्धोधन राजतुमा देखा एक निसा सुद्धोधन राजतुमाट हरियट दुख हितुना सुद्धोधन राजतुमा मे वगेम सिद्धुहत कुमारिया महान विन कोटा बुद्धराजानन महंसे सुद्धोधन राजतुमा गे पुताने या महान विन कोटा हरियट दुक्कुना एवगेम දැන් ඊට පස්සේ මේ රාහුල කුමාරයා මහාන වෙනකොට ඊටත් වඩා දුකක් දැනුණා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා සුද්ධෝදන රජතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා බුදුරජාණන් වහන්ස මීට පස්සේ කිසිම දවසක දෙමව්පියන්ගෙන් අවසර ගන්න නැතුව දරුවෙක් මහාන කරන්න එපා කියලා කිව්වා राहुल कुमारिया महान कलाट पासे राहुल कुमारिया महान कलाट पासे तमाय मेक नीति अगबावट पातुने पुते कवदावत दोनुनाट गिहिल महान विन बे अम्मगे तातगे अवसरे नेतु एक बुद्धराजानन हांसे दाम पिलिगत्ता इट पासे महान मे හාමුදුරුවන්ට කතා කරලා කිව්වා මීට පස්සේ කිසි දවසක කිසිම දරුවේ දෙමාපිය අවසරේ නැතුව මහාන කරන්න එපා කියලා. ඊට පස්සේ දැන් ඔන්න දැන් මහාන එදා ඉඳන්ම දෙමාපියන්ගේ අවසරය ඇතුව තමයි පුතේ කවුරු හරි මහාන කරන්නේ. ඔන්න ඊට පස්සේ දැන් මේ රාහුල හාමුදුරුවෝ දැන් මං කිව්වනේ අර උදේට වැලිදෝතක් උඩ දාලා අද මේ වැලිකට ගන්නට මට අවවාද ලැබේවා කියලා කියනවා කියලා. ඔන්න එහෙම දැන් මළුව එහෙම හැම දිනකොට දැන් මේ හරිම කීකරුයි මේ රාහුල හාමුදුරුවෝ. අනිත් පන්සලේ ඉන අනිත් හාමුදුරුවෝ මොකද දන්නවද කරන්නේ? රාහුල හාමුදුරුවෝ මිදුල අතු ගෑවට පස්සේදී කුණු කසල ගෙනිහි මිදු පුරා අපහු විකරනවා. ඊළඟට කොසු දල් තැනින් තැන දානවා. මේ මොකටද දාවද? රාහුල හාමුදුරුවන්ට තරහ යනවද කියලා බලන්න. හැබැයි රාහුල හාමුදුරුවන්ට කිසිම දවසක තරහ ගියේ නෑ. ආයෙම අර කොසු දල් තිබුණු තැන්වල පිළිවෙලට තියලා ඊළඟට කුණු කසල ආයෙත් නැවතත් අතු ගාලා අර හාමුදුරුවන්ට ගිහිල්ලා වැඳලා අවසර ගන්නවා. ඉතින් කිසිම දවසක राहुल राहुल कुमारिया राहुल कुमारिया राहुल कुमारिया हरिम कडिसराय हरिम गुणगरुकाय एक निसा राहुल कुमारिया मे ලැබෙන අවවාද හොඳින් පිළිපදිනවා හැමෝම කෙරෙහි මෙතුතර වෙනවා කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ ඒ වගේම උඩඟුුණෙත් නැහැ උඩඟුුණේ නැහැ කියලා කියන්නේ දැන් තමන්ගේ තාත්තනේ බුදුහාමුදුරුවෝ ඒ වගේම තමන්ගේ සීයා තමයි ඒ රටේ රජුරෝ ඒ වුණාට කිසිම දවසක රාහුල කුමාරයා මේවයි බැඳුනේත් නැහැ මේ ඇලි ගලි බැඳුනේ නැතුව හරින්ම කීකරුව සංවරව හිටියා හරීම නිහතමානී කිසිම ආඩම්බරකමක් නැහැ
ඉතින් ඒක නිසා තමයි මේ ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර මේ රාහුල කුමාරයාට දුන්නේ. ශික්ෂාකාමී භික්ෂූන් අතර අගතනතුර රාහුල කුමාරයාට දුන්නා. ඒ වගේම පුතේ ශාක්‍ය වංශයේ මුලින්ම මහණ වුණේ මහණ වෙලා රහත් බවට පත් වුණේ රාහුල හාමුදුරුවෝ. රාහුල හාමුදුරුවෝ ශාක්‍ය වංශයේ මුලින්ම මහණ වෙලා ඉතාම අඩු වයසෙන් රහත් භාවයට පත් වුණේ රාහුල හාමුදුරුවෝ. ඉතින් දුවේ පුතේ ඔයාලත් හොඳට දැන් අපි හිතට ගන්න ඕනේ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා හැමදාම අපට ලැබෙන අවවාද අනුශාසනා අහලා අපි ඒවා පිළිපදින්න ඕන. ඒ වගේම අපි කිසිම දෙයකින් උඩඟු වෙන්න ආඩම්බර වෙන්න හොඳ නැහැ. අපිට කොච්චර දේවල් තිබුණත් ලැබුණත් අපි ඒවයින් තව තවත් නිහතමානී වෙන්න ඕන. ඔන්න රාහුල හාමුදුරුවගේ පුතලත් කිසි දෙයකින් ආඩම්බර වෙන්නේ නැතුව උඩඟු වෙන්නේ නැතුව අවවාද අනුශාසනා පිළි අරගෙන පුතාලත් හොඳ දරුවෝ වෙන්න ඕන.